පිස්සෙන හෙවන්තය අපි දැන් ලෑස්තු වෙන්නේ මේ ඔබේ වේලාවයි වැඩසටහනේ ගිය සතියේ අපි කතා කළා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න යන තේමාව යටතේ දෙවෙනි කොටස දැන් අපි ආරම්භ කරන්න යන්නේ ඔබගේ ප්‍රතිචාරය ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරන අතර අද දිනත් ඔබගෙන් ආයත සිටිනවා මේ වැඩසටහන ගැන යාඥා කරන්න ඔබ මේ වැඩසටහන ලෝකේ පුරා බෙදාගෙන සැබෑ කිතුණු ජීවිතයක් ගත කිරීමට සෑම කෙනෙකුට උපකාර කරන්න කියා කරුණාවෙන් ආදිස්ත්‍රණ අතර අපි බලන්න යනවා දෙවෙනි කොටස යේසුස් වහන්සේ අපට දුන්න ආඥාවක් තමයි තාඨමෙන් තගස්වලසයට ප්‍රේම කරන්න දේව වචනේ කියන දෙවෙනි ආඥාව මා කිව්වා වගේ ප්‍රථමතාවය අපි අපේ අසල් වැසට ප්‍රේම කරන්න ඕන අපට ප්‍රේමව කරනවා වගේ ඒක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපිට බෑ අපේ පවුලේ අයට පමණක් ප්‍රේම කරන්න අපිට බෑ අපිට ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කරන්න මේ වචනේ මේ පිළිබඳ ගැඹුරට කියන්නේ අද දවසේ මා ඔබ සමග බෙදා ගන්නට රෝම පොතේ 5 පරිච්ඡේදයේ 8 සහ 10 පදවලට අපි අවධානය දෙමු. මු දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳින්නේ. මක් නිසාද? අපි සතුරුවන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරනකොටගෙන උන්වහන්සේ සමග සමගි කරනු ලැබුවේ මොනම් සමග වුණා වූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරනකොටගෙන ගලවනු ලබන්නේ අපි දෙවියන් වහන්සේට සතුරුවන්ව සිටියා ක්‍රිස්තුස් වහන්සේට සතුරුවන්ව සිටියා උන්වහන්සේ වෙපා කළා උන්වහන්සේගේ වචනයට විරුද්ධව තිබෙන සියලු පාපවල අපි ගැලී සිටියා දිව වචනය කියන පරිදි සියලුම පව්කට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිද කියලා රෝම පොතේ 3:23 අපි පාපේ කඩවටගෙන දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටියේදී අපිට උන්වහන්සේ ප්‍රේම කරන නිසා අපේ පාපේ ප්‍රතිඵලව යව තිබුණේ අපිට පාපේ කඩවටගෙන ලැබෙන්නා වූ දඬුවම සදාකාල ගිනිවිල අපාය නිරය මේ අපිට කිසිම සුදුසුකමක් නැහැ ගැලවෙන්න. නමුත් දෙවියන් වහන්සේ අපිට තිබෙනා වූ අසීමිත ප්‍රේමය නිසා මනුකයක් රැගෙන ඇවිත් අපි පාපය සමග පාපය නිසා තිබෙනා වූ දඬුවම මේ දෙකම උන්වහන්සේ ගත්තා. අපි උන්වහන්සේගේ සතුරන්ව සිටියේදී අපේ පාපයත් පාපයේ දඬුවමත් අරගෙන කුරුසපත් වුණා. පාපය කරනකොටගෙන පැමිණෙනව සිරු දුක් කරදර කම් කටළු රෝග වේදනා සාප මේ සියල්ල උන්වහන්සේ ගත්තේ අපි පෞකාරයන්ව සිටියේදී අපිව ගලවන්න. එතකොට උන්වහන්සේ කිව්වා මම නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරපළ. අපි අන්නයට ප්‍රේම කරන්න ඕනේ ඒගොල්ලන් අපිට වැරදි කරද්දී. අපිට යහපත කරද්දී නෙමෙයි අපිට වැරදි කරද්දී. ඒක තමයි දේව ප්‍රේමය අගාපේ ප්‍රේමය කියන්නේ. ඒ වගේම සුද්ධ බයිබලයේ කොලොස්ස පොතේ 5 පරිච්ඡේද 21 කියනවා පසුගිය කාලයේදී අන්‍යයන්ව නුඹලාගේ නපුරු ක්‍රියාවලෙන් සිතින් සතුරන්ව සිටියා වූ නුඹලා දැන් අපි සිතින් සතුරන්ව සිටියා දෙවියන් වහන්සේ. අපි කළේ සියලුම වැරදි වැඩ ඒ වෙලාවේ තමයි උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නේ. කිසිම සුදුසුකමක් නැහැ අපිට ප්‍රේම කරන්න. එතකොට අපි පව්කරුවන් මෙන් නොවන පිණිස අපිට වැරදි කරන අයට අපි ප්‍රේම කරන්න ඕන. අපිට ප්‍රේම කරන්නන්ටම අපි ප්‍රේම කරනවා නම් ඒක පළක් නැහැ. ලෝකයේ සිටින ඕන කෙනෙක් තමන්ට ප්‍රේම කරන අයට ප්‍රේම කරනවා. ප්‍රේම කරන අයට ප්‍රේම කරන එක ස්වභාවික දෙයක්.
යේසුස් වහන්සේ මෙහෙම කිව්වා මතෙවුස් බාරංචේ 5 පරිච්ඡේදයේ 46:47. නුඹලාට ප්‍රේම කරන්නන්ටම නුඹලා ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරත්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නෝද? අන්‍ය ජාතියෝ පවා එසේ නොකරත්ද? ලුක් සුභාරංචි 6:32-33 කියනවා, තවද නුඹලාට ප්‍රේම කරන්නන්ටම නුඹලාත් ප්‍රේම කරනවා නම් නුඹලාට කවර ස්තුතියද? මක්නිසාද පෞකාරයෝ පවා තමුන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. නුඹලා යහපත කරන්නන්ටම නුඹලාත් යහපත කරනවා නම් නුඹලාට කවර ස්තුතියක්? මක්නිසාද පෞකාරයෝ පවා එසේ කරති. දැන් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට වෛර කරන අයට ප්‍රේම කරන්න. ලෝකෙ කිසිම කෙනෙක් එසේ කරන්න කැමති නැහැ. වෛර කරන අය විනාශ වෙනවා දකින්න කැමති. ඒගොල්ලන් නැති මංගස්ථාන වෙලා යනවාට කැමති. දෙවියන් වහන්සේ කැමති නැහැ. දේව ප්‍රේමය කියන්නේ තමන්ට වෛර කරන අයට ප්‍රේම කරන්න. ඒකෙන් තමයි අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා දැනගන්නේ. මනුෂ්‍ය ස්වභාවය නෙමෙයි, මනුෂ්‍ය ස්වභාවය තමයි වෛර කරන්නට වෛර කරන එක, ප්‍රේම කරන්නට ප්‍රේම කරන එක. නමුත් දිව්‍යමය ස්වභාවය තමයි වෛර කරන්නට ප්‍රේම කරන එක. ස්වභාවිකව කරන්න බැරි දෙයක්. නමුත් දෙවියන් වහන්සේගේ දරුවෝ කියන්නේ දෙවියන් වහන්සේගේ සුදු ආත්මන් වහන්සේ අපි තුල අප සමග නැවත සිටින අය. අපි ගැලවීම ලැබෝ ගමන් යොහන් සුභාරංචි 12:12 කියන්නේ අපිට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න බලය දෙනවා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගන්නේද, එනම් උන්වහන්සේ කෙරෙහි අදහගන්නේද, එපමණ දෙනාට උන්වහන්සේගේ දරුවා වීමට බලය දී තිබේ. මේ උන්වහන්සේ දී තිබෙනා වූ දිව්‍යමය බලය අපිට හොඳටම ප්‍රමාණවත්. අපිට වෛර කරන්නට ප්‍රේම කරන්න මා පෞද්ගලික ජීවිතයේ එක අත්දැකලා තිබෙනවා. වෛර කරන අයට ප්‍රේම කිරීමෙන් මම බොහෝ ආශ්වාද ලැබෙනවා. මාව මරන්න තත් කරන, මට කොඩි වින කරන, මාව විනාශ කරන්න තත් කරන අයට මම ප්‍රේම කරලා මං ඔවුන් මගේ මිතුරන් කරගෙන තිබෙනවා. දේව වචනයේ සඳහන් වෙනවා අපි දෙවියන් වහන්සේගේ ඇස් ඉස්සරහා හරිව තිබෙන දේ කරනකොට, දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න වෙන දේ කරනකොට අපේ සතුරන් පවා මිතුරන් වෙනවා කියලා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නට නම් ඔබේ සතුරාට ඔබ ප්‍රේම කරන්න ඕන, වෛර කරන අයට ප්‍රේම කරන්න ඕන, නිඳා කරන අයට ප්‍රේම කරන්න ඕන, අපහාස කරන අයට ප්‍රේම කරන්න ඕන, තිත්තකමෙන් සිටින අයට ප්‍රේම කරන්න ඕන. දෙවෙනි පේත්‍රස් පොතේ 5:4 4 කියනවා, ඒ කන්නකොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කළේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුඹලා ගැලවේ ඒ පොරොන්දු කන්නකොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිස. දේව ස්වභාවයට පංගුකාරයන් වන්නට තමයි අපිට සතුරන්ට ප්‍රේම කරන්න කියන්නේ. නමුත් අපිට බලහත්කාරකම් බලපෑම් කරන්නේ උන්වහන්සේ. දේව වචන කියන්නේ උන්වහන්සේගේ වචනයට අපි කීකරු වෙනවනම් පොළොවේ සියලු ජාතීන්ට වඩා අපි ඉහළින් තබනවා. අපි වළිගය කරන්නේ අපි හිස කරනවා. අපි ණයට ගන්න අපි ණයට දෙනවා. මේ ආශිර්වාද භුක්ති විඳින්නට නම් අපිට වෛර කරන්නට අපි පිළිගන්නවා. එතකොට තමයි අපි උන්වහන්සේගේ ආඥාව සම්පූර්ණ කරන්නේ. එපිසෝ පොතේ 5:5-2 පදවල මෙසේ කියනවා, ඉබෙවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වේල්ලා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන්ම නුඹලාත් ප්‍රියමෙන් හැසිරියල්ලා. අපි නපුරෙන් ජයගන්නට නම් අනිවාර්යෙන්ම නපුරුකම් කරන අයට ප්‍රේම කරන්න ඕන. ඒක දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධ වූ
ఆజ్ఞావా. రోమపుతే దొలసిని పరిచేదే విశ్వవిషయక పదవులకేనో నుముత్ నుంబే సతురాట బడగిని ఉవహోత్ ఒకట కంఠ దీపాన్ పిపాస ఉవహోత్ ఒకట బొంట దీపాన్ ఎస్సే కిరీమెన్ నుంబ ఓహుగే హిసపిట గిని అంగురు గుడ కరాన్నే నాపురుఖమెన్ పరాజయ నొవి యహపత్ కమెన్ నాపురుఖమ పరాజయ కరపాల్ల. దెన్ మే దేవల్ అపి క్రియావట దమన కొట సతురట బడగిని నం కండ దేనో పిపాసన బుంట దేనో నపురుఖమ యహపతిం పరాజయ కరనో. ఎతకొట నపుర పరాజయ వెనో దివ్యన్ వాంశిక ప్రేమ అపతుల జాయగానో మే ఆకారేన్ అపి క్రియాకరాద్ది దివ్యన్ వాంశిగే శుద్ధు వచనేట అపి కీకరు వీమ నిసా దేవ వచనే బలయత్ దివ్యన్ వహన్సిగే శుద్ధాత్మన వాంశి ప్రసన్న వెనవా అపి తుల ఇందగిన ఎనిసా దివ్యన్ వాంశికి తేజస్ మహిమయ తుల అపిట గమన్ కిమే హియావాత్ అప్పగి జీవితే తులేన్ మెలిస్సు కేవన యావం పాత్రయ నత్నం బైబలే తమ అపి జీవితే మినిస్సు దాకినవా దివ్యాన్ వహన్సేవ అపగే క్రియావతులు ఉన్వహన్సే కఠిన ప్రేమ కరాలు నెతో క్రియావేను సబాకమెను ప్రేమ కరాలు అపి మే ప్రేమే క్రియావేను ప్రేమ కరాద్ది మనుష్య దివ్యాన్ వహన్సే ప్రేమ దెకల అపి సతురాన్ మితురాన్ వినం మగే శనివాంత మిత్రే అవసానే అపి సతురాన్ సహోదరి కరగాను పులవాన్ అపిట రోమపతి దహయే పలవిని పదేకేన సహోదరేని ఓను దశ మాగే సితే ఆశావన్ దివ్యన్ వహన్సేట కరిన కన్నలవ్వత్ నం ఓన్ గెలవిన పినిస దంశుద్ధు పావుతుమాకేనో మేవేని ఆయ గెలవిన పినిస ఓహు దివ్యన్ వహన్సేట కన్నడా కరణవా ఏక తమాయి దివ్యన్ వహన్సి ప్రసన్నమైన మాగే శనివాంతే దివ్యన్ వహన్సి అప్ప సామగ ఇసే కరన్నట్టు అప్పట ఉపకార కరణో ఇవగేమ అపి సమగ ఏ కరన్నట శుద్ధాత్మలాంశేకే మగ పెన్మీమ ప్రజ్ఞావ సహా ఉపకార్య నిరతురువ లెబెనో ఒబ్బగి సతురాండ ఒబ్బ ప్రేమ కరాన్ని కొహమద ఒంట ఆశీర్వాద కరీమని మనకు బడిగినాం కన్నదేనో అప్పి వాసన బొండదేనో ఈలంగట సాపన్ ఒకటి ఆశీర్వాద కరణో యేసు స్పాన్సి వదాల మధ్య ఉపహి అతలి సతరి నుమూత్ మమ్మ నుంబలాటకి మీ నుంబలాగే సతురు అంట ప్రేమ కరపాల నుంబలాట పీడాకర అన్నాను ఉదశా యాజ్ఞా కరపాల రోమ దులహే దాహతరకి నో నుంబలాట పీడాకర అన్నంట ఆశీర్వాద కరపాల సాపన్ ఒకటి ఆశీర్వాదం కరపాల పలవిని పేతృస్తూనే నమేకినో నపురుట నపురువత్ నిందావట నిందావత్ నొకట నుంబలాట ఆశీర్వాద కురుమవును పినిస కెందవును లభు బెవిన్ ఆశీర్వాదం కరపాల ఉభయ అంకిసి కెనుకుట సాప కెరువత్ ఏకినాటి సాపి వాదిని నెత్తంగ్ హరిల విల్ల ఒబట వాదినా ఒబగి కఠిన కరణ సాపి ఒబటం వాదినా ముత్ ఒబ ఆశీర్వాద కరువత్ ఒబట నపురుకాంకరణాయట ఏకినా ఏ ఆశీర్వాదే లభాన్నట సుదుస్సెక్ నెవైనా ఏ ఆశీర్వాద కరకిల ఒబటమ భవనమా ఎమినిసా నపురట నపురవత్ అపరాధవల్ట అపరాధవత్ నొకట వైరట వైర నొకట నపురట యహపత కరిమిన్ ఒబ ప్రేమ కరాన్న గాన్న విట సతురట సాపకెన్నకినాట ఆశీర్వాద కరాది ఒబట మేక ఆశీర్వాద కినో ఇవగే మౌంట యహపత కరిమిన్ ఒబట పులవాన్ ప్రేమ కరాన్న శుద్ధ బైబలే పార్ణ గివసుమ సహా అలుత్ గివసుమ కేల గివసుమ దేకాక్ తెమినో ఈ గివసుమ దేకేమ తెబెన్నే సతురంట ప్రేమ కరాన్నట నిగ్మయామ పోతే విసితుంగిని పారిచ్చేదే హతర పహ పదవులకేనో నుబే సతురాగే గుణాహో ఓగే కొటులు ఆహో ములావయానో సాంబ ఉనోర్ నుంబ ఏక ఏక ఓహుకరా నెవత గెనయా యుతుమయ నుంబట వాయులకనన్నాగి కొటులువా బర సమగ వెటి ఇన్నో అదుటోత్ ఓ టుపకారకేమైన వెలకెంట సితునాత్ ఊ ముదంట నుంబ ఒకట ఉదవ్య యుతుమయ మే అప్పట శత్రుకం కన్న కిసి కెనకుట విపతాక్ వేద్ది అప్పట అహక బలన్నట బహె అప్పటిల్ అపకార కల యుతుమాయ్ ఏక తమాయ్ దివ్యాన్ వహన్సేట కీకురు వెనవనం
දේවදරුවෙක් කියන සාක්ෂ්‍ය තියාගන්න ඕන කළ යුත්තේ. එතකොට ඒගොල්ලන් දකින්නේ සතුරුකම් කරන අපතුර දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ දෙවියන් වහන්සේව උන්වහන්සේගේ මහිමය. ලූක් 6:27 කියනවා, නමුත් අසන්නා වූ නුඹලාට මම කියමි, නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට වෛර කරන්නන්ට යහපත කරපල්ලා. ගලාති 6:10 කියනවා, එබැවින් අපට ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රධාන කොට ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට යහපත්කම් කරමු. දැන් අපිට පුළුවන් අපේ සතුරන් වෙනස් කරන්න. අපේ ආකල්ප, අපේ චාරිත්‍ර ගුණාංග විශේෂයෙන් අපට තිබෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළින්. හිතේ උපදේශ පොතේ 25 කියනවා, 21-22 පදවල, උඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කණ්ඩ දීපන්, පිපාස නම් බොන්ට වතුර දීපන්. එසේ නුඹ ඔහුගේ හිසපිට ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය, ස්වාමින් වහන්සේද නුඹට විපාක දෙනසේක. දෙවැනි රාජාවලියේ 6 පරිච්ඡේදයේ 22-23 පදවල කියනවා, ඔවුන් නුඹ ඔවුන්ට පහර නොදිය යුතුය. නුඹේ කඩුවෙන්ද නුඹේ දුන්නෙන්ද අල්වාගත් තැනත්තන්ට නුඹ පහර දෙන්නේහිද? ඔවුන් කාබී තමුන්ගේ ස්වාමියා ළඟට යන පිණිස ඔවුන් ඉදිරියේ කෑමද වතුරද තබන්නයි කීවේය. මේක තමයි අපි අපේ විරුද්ධවාදී කල්ල ගත්තාම අපි ඔවුන්ට කන්න බොන්න දීලා ආගන්තුක සත්කාර කරලා දේව ප්‍රේමය පෙන්නලා ඔවුන්ව නිදහස් කරන්න ඕන. ඔවුන්ට මහත් කෑමක් පිළියෙල කළේය. ඔවුන් කෑවායින් බීවායින් පසු ඔවුන් පිටත් කර හැරියේය. ඔහු තමන්ගේ ස්වාමියා ළඟට ගියෝය. සිරියේ සේවා කණ්ඩායම් තවත් ඊශ්‍රායල් රටට නාවෝය. මොකද මේ සතුරුකම් කරපු අයට දෙවෙනි රාජාවලිය 6:22-23 කියනවා, මේ කළාව සංග්‍රහ නිසා ඔවුන් සතුරුකම අතහැරිය කියලා. ඒ වගේම අපේ සතුරන් උදෙසා අපි ආඥා කිරීමෙන් ඔවුන්ව අපට මුදා ගන්නට පුළුවන්. ස්වාංශය ගැන්වුවේ එහෙමයි සතුරන්ට ආඥා කරන්න. ඒ වගේම ශාප කරන අයට ආශිර්වාද කරන්න, නින්දා කරන අයට යහපත කරන්න, නපුර කරන්න නැතුව. යේසුස් වහන්සේ ලූක් සුභාරංචියේ 23 පරිච්ඡේදයේ 34 පදේ වදාලා, යේසුස් වහන්සේ කතා කොට, ප්‍රියණනි ඔවුන්ට කමාව මැනව, මක් නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවු නොදනිති කීසේක. ඔවුන් වහන්සේගේ වස්ත්‍ර ධාතු දමා තමුන් අතරේ බෙදාගත්තුය. යේසුස් වහන්සේගේ මූණට පෑ 23 ගහලා, මූණට කෙල ගහලා සොල්දාදුව 600ක්. මේ වෙලාවේ භූමිය කම්පා වෙනවා, පර්වත පැලෙනවා, ඉර අඳුරු වෙනවා. මේ සබාදාමට හිතෙත් නැති සබාදාමට දරා ගන්න බැහැ මේ වේදනාව. උන්වහන්සේගේ ශරීරය විස කටුවට උන්නක් දාලා සිරසට පහර ගහනවා. මූණේ දිමිලා ලේ වැක්කෙද්දි මූණට කෙල ගහලා විස කටුවට උන්නක් දාලා බට දන්නකින් ගහලා සිරස සිඳුරු කළා ලේ වැක්කිරෙනවා. විස යකඩ කූපු 9 තියෙන කසයකින් 39 වතාවක් ඒ යකඩ කූපු 9 තියෙන කසයට විදුරු කෑලි මිනි කටුව අමුණලා අපහසට ගහලා 39 වතාවක් කෑලි වලට ඉරලා ඊළඟට දෑත් දෙපා වලට යන ගහලා ඇකේට ඉතාලියකින් යනලා ලය පැලිලා වතුර එනවා. මේ සියලු වේදනාවල් අපේ උන්වහන්සේගේ ලයට ගත්තාම ලේ වතුර බයිබලේ කියනවා. ඒ වගේම වෛද්‍යවරු කියනවා ලයට දරා ගන්න බැරි වේදනාවක් ගත්තාම ලය පැලිලා ලේ වතුර වෙනවා. මේ ඔක්කොම වේදනාවල් උන්වහන්සේ අරගෙන සිටියද කිසි අනුකම්පාවක් නැතුව අපරාධ කරද්දී යේසුස් වහන්සේ දෙවි පියාණන්ට කියනවා, පියාණනි ඔවුන් නොදැන කරන මේ පාපෙට කමාව මැනව කියලා. ප්‍රේමවන්තය මිනිස්සු අපේ හදවත් දන්නේ නැහැ. අපේ ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. අපි නින්දා කරන අය සැබෑව දන්නේ නැහැ. අපි ඇතුළාන්තය දන්නේ නැහැ. අපි මූණ දීලා තියෙනා වූ සැබෑ ප්‍රශ්නවල තත්ත්වය දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් නොදන්නාකමින් අපිට කරන වැරදි වලට අපිත් කමාව විය යුතුයි. එතකොට තමයි දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙලා අපි ජීවිත තුළින් මහිමයටපත් වෙන්නේ. ක්‍රියාපොතේ 7 පරිච්ඡේදයේ 60 පදයේ කියනවා, ඔහු දනින් වැටි ස්වාමින් වහන්සේ, ඔහු දනින් වැටි ස්වාමින් වහන්සේ මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මුරගසා කීවේ. ඔහු මෙසේ කියා සතපුණේ, ස්ටීපන් කියන්නා වූ මනුෂ්‍ය සාමාන්‍ය
උපස්ථාන දායකයෙක්. ඔහු දෙවියන් වහන්සේගේ ආත්මෙන් පූර්ණ වෙලා බලවත් ක්‍රියාවල් කරපු නිසා කියාපතේ 6 වෙනි පරිච්ඡේදයේ 54 සිට කියන ඔහුට අණින ලද සිත් ඇතිව ඇවිල්ලා ගල් ගැහුවා මැරෙනකම්. ඔහු දණින් වැටිලා යේසුස් වහන්සේ වගේම ගල් ගහන මිනිසුන්ට සමාව දෙනකොට දෙවියන් වහන්සේගේ තේජස් දකින්නවා. ස්වර්ගයේ කවුළු ඇරලා යේසුස් වහන්සේ ඔහුගේ ආත්මය බාර ගන්න බලන් ඉන්නවා. ඔහු සමාව දීලා හුස්ම ඇරලා ස්වර්ගයට යනවා. අපි එකිනෙක කෙනාගේ ජීවිතවල එහෙම වෙන්න ඕන. රෝමයේ කිතුණුවන්ගේ චරිත ශරීර ඉරුවා සිංහයන් කන්න දීලා කොලොස්සියම් වල දරුවන්ගේ බඩව මව්වරුන්ගේ බඩ පළලා දරු ගැබේ සිටින දරුවොත් එක්ක පාස්තා දාලා කණ්ඩ ඌරන්න දුන්නා. සිංහයන්ට පණ පිටින් දරුවෝ දෙමාපියෝ කන්න දැම්මා. ඔවුන් වෛර කළේ නෑ. නීරෝ විසින් මේ කළා වූ අපරාධයට හිතුණු අණ්ඩ කරපු පීඩාවට ඔවුන් වෛර කළේ නෑ. ඒ සතුරන්ට ප්‍රේම කරා. රෝම පොතේ 10 පළවෙනි පදේ කියනවා, සහෝදරයනි ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවන් දෙවියන් වහන්සේට කරන කන ලව්වත් ආශාවත් නම් ඔවුන් ගැලවෙනු පිණිස. දේව වචනය කියනවා අපගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අගාපි ප්‍රේමෙන් ප්‍රේම කරන අන්දම පළවෙනි කොරින්ති පොතේ 13 පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම විස්තර කරනවා ප්‍රේම කරන ආකාරය. ඔබ එක පදෙන් පදේ කියවලා කියවමුදා උන්වහන්සේගේ ප්‍රේමෙන් ප්‍රේම කරන්න. තීතස් පොතේ 3 පරිච්ඡේදයේ 3 පදේ සිට 7 පදේ දක්වා මෙසේ කියනවා, මක් නිසාද අපි වරක් අඥානව අකීකරුව මුලාව අනේකාකාර තෘෂ්ණාවලටත් සපසෙල්ලමටත් වාල්ව ක්‍රෝධයෙන් සහ ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබන්ට නිස්සෝව එකිනෙකාට වෛර කරමින් සිටියමු. නමුත් අපගේ ගැලුම් කාර්යයන්න් වන දෙවියන් වහන්සේගේ ගුණවත්කමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශ වූ කල අප විසින්ම කළා වූ ධම්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද සුද්ධාත්මන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවුසේක. එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලුම් කාර්යයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන සුද්ධාත්මය අධික ලෙස අපිට වැගිරුසේක. මේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අප කෙරේ වැගිරුවේ සතුරන්ට ප්‍රේම කරන්න, වෛර කරන්නන්ට ප්‍රේම කරන්න, පීඩා කරන්නන්ට ආඥා කරන්න. මෙසේ කිරීමෙන් අපිට පුළුවන් ජීවිතයේ අතිශයින් ජය ලබන්න. සුද්ධ බයිබලයේ රෝම පොතේ 8:37 කියන්නේ අපි අතිශයින් ජයග්‍රහකෝ. මේ අතිශයින් ජයග්‍රහණ ලබන්නට පුළුවන් දෙවියන් වහන්සේගේ පිරිපුන් හදවතකින් ප්‍රේමවන්තය. මාක්සු බරන් චෙකලොස්සිනි පරිච්ඡේදයේ කියනවා, අපිට අබෑටයක් තරම් ඇදහිලා තියෙනවනම් කන්දකට කතා කරලා ඉදිරියට මුහුද වැටෙන්න කියන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසයෙන්. හැබැයි මේ ස්ථානයේ කියනවා අපි මේ මාක් 11:23 කියනවා අපි විශ්වාසයෙන් යම් දෙයක් එළුවත් ලැබෙනවා කියලා අඳහන්න කියලා. මේ මොනවත් විශ්වාසය ඇදහිල්ල මේ කිසි දෙයක් හරියන්නේ නැහැ. මාක් 11:26 කියනවා යම් කිසි කෙනෙක් එක්ක යම් අමනාපයක් තිබෙනවා ඒ කෙනා එක්ක සමාදාන නොවි අපි කරන යාඥාවල් අපි ඒගොල්ලන්ට සමාව නොදී කරන යාඥාවල් දෙවියන් වහන්සේ අහන්නේ. ස්වාමීන් වහන්සේගේ යාඥාව කියන්නේ අපේ සතුරන්ට අප කමා කළාක් මෙන් අපට කමාව මැනවා. අපේ නායකයන්ට අප කමාවක් මෙන් අපට කමාව මැනවා. අපිට වැරදි කරන අයට කමාව නොදී අපිට කවදාවත් දෙවියන් වහන්සේගේ දාස දාසීන් දේව දරුවෝ වෙන්න බෑ. දේවාශිවාද ලබන්න බෑ. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බෑ. අවසානයේ ස්වර්ගෙත් අහිමි වෙයි. වෛරය අතහැරලා සමාව දීලා ප්‍රේම කිරීමට මේ වචනය කනකොටගෙන දෙවියන් වහන්සේ ඔබට අද දවසේ අනුග්‍රහය සහ කරුණාව දෙන සේක්වා. ඔබේ කිතුණු ජීවිතය ඔබ පරාජිතයක් වෙ සිටින්නේ මේ උතුම් වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ප්‍රේම නොකරන නිසාය. යා දේව වචන අනුව අපට ඔප්පු වෙනවා. ඔබ සැමට දේව පිහිටයි. අපි ආඥා කරමු. අතිසුද්ධ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපේ පව් දෙසා ඔබ වහන්සේ ජීවිතේ පූජා කරන්නට ඔබ වහන්සේ මනුකයක් රැගෙන ඒකජත් දාහතක පුත්‍රයා වශයෙන් මෙලොවට ඇවිත් අපේ පව් උදෙසා පූජාවක් වුණාට ස්තුතියි.
ජීවමාන සර්ව බලධාරි දෙවිත්‍යානනේ, අද දවසේ මේ පණිවිඩය ඇසුව සෑම කෙනෙකුට ඔවුන්ට වෛර කරන අයට සමාව දෙන්න, සතුරන්ට සමාව දෙන්න, ප්‍රේම කරන්නට, සතුරට බඩගින්නම් කණ්ඩ දෙන්න, පිපාසනම් බොණ්ඩ දෙන්න, නපුරට යහපත කරන්න, පීඩා කරන අයට ආඥා කරන්න, ඔබ වහන්සේගේ වචනයට කීකරු වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ තේජස් මහිමය ඔවුන්ගේ ජීවිතෙන් දකින ජීවිතයක් ගත කරන්නට අනුග්‍රහ දුන් මැනව. මේ කාරණාව කන්න කොටගෙන හිතුණු ජීවිතේ පරාජිතයන් නිවී සිටින අයට මේ පණිවිඩයෙන් හැරී සතුරන්ට ප්‍රේමකට ජය ගන්නට අනුග්‍රහ දුන් මැනව. යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් එවිට කඳු පහ කරන්නට පුළුවන් නිසා දිස්තුත් කරමු. මේ මුළු සෙනඟ ඔබගේ සුරතට කැප කරනවා යේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන්. ආමෙන්. ඔබ සැමට දේවා